තම ජීවිතයේ සඳහ සමය ගත කිරීමට වර්තමානයේ බොහෝ දෙන වැඩිහිටියන්ට සිදුවී ඇත්තේ කටුකායුරෙන් විශේෂයෙන්ම අවිවාහක සහ විවාහයෙන් දරුවන් නොමැති වැඩිහිටියන්ගේ සඳ සමය අන් අයට බරක්ව පවතිනවා. එවන් වූ වැඩිහිටියන් උදෙසා 2002 වසරේදී ආරම්භ කළ සහන උදේ වැඩිහිටි විවේකාශ්‍රමය මහලු මඩමක් නොවී වැඩිහිටියන්ට රැකවරණය සලසන මධ්‍යස්ථානයක් බවට සනාත කරමින් 2019 වසරේදීද ශ්‍රී ලංකාවේ හොඳම වැඩිහිටි නිවාසය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. 2017 හා 2018 වසරවලදීද එම සම්මානය හිමිකර ගැනීමට සහන උදේ වැඩිහිටි විවේකාශ්‍රමය සමත් වුණා. දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස 305ක් අතරින් මෙම සම්මානය හිමිවීම තවත් සුවිශේෂී බවක්. සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය එක්ව වාර්ෂිකව පවත්වන ශ්‍රී ලංකාවේ හොඳම වැඩිහිටි නිවාසයේ තේරීමේ තරඟයෙන් මෙලෙස තෙවරක්ම පිදුම් ලැබූ සහන උදේ වැඩිහිටි විවේකාශ්‍රමය 2005 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව බස්නාහිර පළාතේ හොඳම වැඩිහිටි නිවාසය ලෙසද වසර 11ක් පුරා සම්මානයට පාත්‍ර වුණා. බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව වගින් එම තරඟය පවත්වනු ලබනවා. 1992 වසරේදී දානපති බන්දුල වීරවර්ධන මහතා සමග එක්ව හපුතලේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේ විසින් ආරම්භ කළ සහනෝදා පදනම යටතේ පාලනය වන මෙම වැඩිහිටි විවේකාශ්‍රමයේ වයස අවුරුදු 65 75 අතර වියේ පසුවන ජීවිතයේ සැබෑ ලෙසම අසරණ වූ මව්වරුන් සහ පියවරු රැකවරණය ලබනවා. සහනෝදා පදනමේ සභාපති හපුතලේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත නියමිත කාල රාමුවකට අනුව වැඩසටහන් පෙළ ගස්වමින් මෙහි රැකවරණය ලබන වැඩිහිටි මව්වරුන්ට සහ පියවරුන්ට තම සමග සමය වැඩතාහි අයුරින් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙනවා. සතිය දින 6 පුරාවටම විද්වත් උපදේශක මණ්ඩලයක් යටතේ සෞඛ්‍ය පෝෂණය, අධ්‍යාත්මික, සෞන්දර්ය, සංස්කෘතික හා විනෝදාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඉරිදා දිනේ වෙන්කර ඇත්තේ ආගමික වත්පිළිවෙත් සඳහා පූජනීය ස්ථාන වැඳපුදා ගැනීමට පිටතර යාම සඳහා සහ තම නෑදෑ හිතමිතුරන්ට හමුවීමටයි. සෑම වසරකම සිංහල හින්දු අලුත් අවුරුද්ද තේමා කරගන්මින් ගල්කිස්ස රත්මලාන දෙහිවල ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පුරවැසි මව්පියවරුන් 1500ක්ගේ සහභාගිත්වයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි බක්මහ උලෙලක්ද පවත්වමින් ඔවුන්ට තම සැඳෑ සමයේදීද සිය දක්ෂතා මතුකර පෙන්වීමට අවස්ථාව සලසා තිබෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව කුල දෙටු අභිනන්දන වැඩිසටහනක් වැඩිහිටි උපකාර උත්සවයක්ද මෙහි විශේෂත්වයක් වෙනවා. ඒ වගේම මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සහභාගී වන සියලු දෙනාටම උදේ දිවා ආහාර පාන ආදියෙන් සංග්‍රහ කර තිළිණ ප්‍රදානය කිරීමයි. අපි ඔබට මෙම වැඩිහිටි නිවාසය පිළිබඳව වැඩිදුර තොරතුරු කෙනෙන්නම්. මේ ඉන්දු අබේනායක මහත්මියගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලත්තක් බව කරුණාවෙන් සලකන්න. සහන උදේ වැඩිහිටි විවේකාශ්‍රමයේ කවුරුන් සඳහාද? සහන උදේ වැඩිහිටි විවේකාශ්‍රමයේ නේවාසික පහසුකම් ලබා දෙනු ලබන්නේ පහත සඳහන් අපි පවසන වැඩිහිටියන් සඳහා පවසායි. විවාහයෙන් දරුවන් නොමැති හෝ අවිවාහක පවුල් පද්ධතිය තුළ රකබලා ගැනීමට කිසිවෙකුත් නැති අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්, කිසි කෙනෙකුගේ තවහරක් නොමැති අසරණ භාවයට පත් වූ වැඩිහිටියන්, අංග විකල, මන්ත මානසික සහ උමතු තත්ත්වයන්ගෙන් තොර සාමාන්‍ය ජීවිතයට අනුගත වීමට හැකි අවුරුදු 60කට වැඩි වැඩිහිටියන් අප විසින් සපයනු ලබන සේවාවන්. මෙම ආයතනයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පහත සඳහන් සේවාවන් සපයනු ලබනවා. නේවාසික ස්ත්‍රී පුරුෂ ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය තත්ත්වය මැනවින් පවත්වාගෙන යා හැකි මට්ටමේ පෝෂණයෙන් සහිත ආහාර පාන සැපීම, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරකීම සඳහා අමතර ඖෂධ වර්ග හා ප්‍රතිකාර නොපමාණව ලබා දීම, දෛනික ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදවීම, දිනපතා සහ පොහොය දිනයන්හි ආගමික වැඩසටහන්වල නිරත කරවීම පහසුකම් සලසා දීම, සතිපතා සංගීත හා රසවින්දනාත්මක හා දැනුවත් වීමේ වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව සලසා දීම, අර්ථ වාර්ෂිකව සංවිධානය කරන අධ්‍යාත්මික වන්දනාචාරිකා සඳහා සහභාගී කරවීම, භෞතික චිකිත්සක ශරීර සුවතා වැඩසටහන් සහ වෛද්‍ය සායන පැවැත්වීම සපයනු ලබන පහසුකම්. මෙම වැඩිහිටි විවේශාශ්‍රමයේ සේවක නිවාසිකයන් සඳහා සැපේන සේවාවන්ට අමතරව වසර පුරාම සෑම අයකුටම වෙන්වෙන් වශයෙන් පහත සඳහන් ද්‍රව්‍ය සඳහා උපකාර උපකරණ පුද්ගලික පරිභෝජනය සඳහා ලබා දෙනු ලැබෙනවා. එදිනදා භාවිතයට ඇඳුම් කට්ටල 7ක් සැපේම,
විශේෂ උත්සව සහ ගමන් යාම සඳහා සුදුසු ඇඳුම් කට්ටලයක් සැපීම. නිදන කාමරයට අවශ්‍ය සියලුම වර්ගයේ ඇඳ ඇතරෙහි තුවා කොට්ට මතුරු තැල් යනාදිය. පුද්ගලික පරිහරණයට අවශ්‍ය ද්‍රව්‍ය පිඟන් කෝප්ප, උණු වතුර බෝතල්, දත්පුරුසු, සබන් පාවහන් යනාදිය. මෙම භාණ්ඩ සෑම වසරකම පාහේම ජනවාරි මස පළමුවනිදා දින සපයනු ලබන අතර සෑම වසරකම දෙසැම්බර් 31 වන දින වසරක් පුරා පරිහරණය කළ සියලුම භාණ්ඩ ඇඳුම් පැළඳුම් ඇඳ ඇතිරිලි තුවා මදුරු තැල් කොට්ට පිඟන් කෝප්ප උණු වතුර බෝතල් යනාදිය ආයතනින් ඉවත් කර තවදුරටත් පරිහරණය කළ හැකි සියලුම භාණ්ඩ පිරිසිදු කර දිවයිනේ දුෂ්කර පළාත්වල වෙසෙන දිනුදු ජනතාව අතර බෙදා දීමට ක්‍රියා කිරීම. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.